ටීෂර්ට් යාන් ගැන ගොඩක් විස්තර අද මම මේ වීඩියෝ එකකින් ඔයගලන්ට කියනවා. මේ තියෙන්නේ මංගාව තියෙන ටීෂර්ට් යාන්. ඒ කියන්නේ මගේ බිස්නස් එකේ බෑග්ස් හදන්න ගන්න ටීෂර්ට් යාන් මැටීරියල් එක. වාසි අවාසි දෙකම මේ මැටීරියල් එකේ තියෙනවා. එතකොට මේ මැටීරියල් එකෙන් හදපු බෑග්ස්, ඒ කියන්නේ මම හදපු බෑග්ස් තමයි මේ තියෙන්නේ. මම බිස්නස් එක පටන් අරගෙන මට ලැබුණ ඕඩර්ස් වලට හදපු අයිටම්ස් තමයි මේ ඔක්කොම. ඉතින් මේ වගේ තවත් එක එක જાති අයිටම්ස් තියෙන ඕගලන් ටී-ෂර්ට් යාන් එකෙන් හදන්න පුළුවන්. ඒ වගේනත් මම කියන්නම්, මේක වාසියක් තමයි මැටීරියල් එක ලොකු ප්‍රමාණයක් අපිට පොඩි මුදලකට ගන්න පුළුවන්. මේ දවස්වල නම් රුපියල් 400ත් 550ත් අතර ගානකට ඕගලන්ට මේකෙන් කිලෝ එකක ප්‍රමාණයක් ගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන විශේෂතාවය තමයි මැටීරියල් කොස්ට් එක ගොඩක් අඩුයි ඔයගොල්ලෝ හදන ප්‍රොඩක්ට් එකේ. ක්‍රොෂේ බෑග්ස් හදන්න ගොඩක් පාවිච්චි වෙන මේ මැටීරියල් එක තමයි. තවත් මැටීරියල්ස් තියෙනවා, ඒවා ටිකක් මිල වැඩි. මේක ලංකාවේ නම් එක බ්‍රෑන්ඩ් එකකින් ඔයගලන්ට ගන්න නැහැ. මේකේ තියෙන්නේ එක එක જાතියේ රෙදි වර්ග වලින් කිලෝග්‍රෑම් ගන්න තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට මේකේ අවාසියක් තමයි මේකේ මේ තියෙන කලර්ස් ඕගලන්ට හැමදාම එකම කලර්ස් වලින් එන්නේ නැහැ. ගොඩක් එක එක කලර්ස් තිබුණාට දැන් අපි හිතමු ඔයගොල්ලෝ දාපු ප්‍රොඩක්ට් එකක පෝස්ට් එකක් දැකලා කස්ටමර් කෙනෙක් ඔයාගෙන් ඒ කලර් එකෙන්ම ඒ බෑග් එක හදලා ඉල්ලුවොත්, සමහර විට ඔයාගාව ස්ටොක් එක ඉවර වෙලා තිබුණොත් ආපහු ඔයා ඒක ඕඩර් කරන්න බැලුවොත් සමහරක් විට ඒ කලර් එකම ගන්න නැති වෙනවා. වගේ මේ යානකේ තික්නස් එක අඩු වැඩි විදිහටත් එනවා. ඒක ඉතින් ප්‍රමාණයක් නැහැ. ඒක මේ තියෙන විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. මොකද ඒක බ්‍රෑන්ඩ් එකක් නැහැනේ මේක ලංකාවේ කරන. ඒක නිසා තමයි ඉතින් එහෙම වෙන්නේ. ඒ වගේම මේ මැටීරියල් එක ගොඩක් ලොකු බෑග්ස් හදන්න ගත්තොත් ඒ බෑග් එකේ බර වැඩි වෙනවා. එතකොට පාවිච්චි කරන්න ටිකක් අපහසුයි. ඉතින් මේ මැටීරියල් එකෙන් පොඩි බෑග්ස් වලට තමයි, කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ බෑග්ස් තමයි ගොඩක්ම හදන්න සුදුසු වෙන්නේ. හැබැයි මේ මැටීරියල් එකෙන් ඕගලන්ට මේක වෙන දෙන જાතියේ ප්‍රොඩක්ට්ස් වලට හදන්න යූස් කරන්න පුළුවන්. දැන් මම කියන්න යන්නේ ඔගලන්ට ගෙදර ඉඳන්ම ඕඩර් කරලා ඔගලන්ගේ ගෙදරට ගෙන්න ගන්න පුළුවන් pages කීපයක් ගන්න. මේ page එකේ නම හැන්ඩි. එතකොට මේ page එකෙන් තමයි මමත් මුලින්ම මගේ business එක දැන් මීට අවුරුදු දෙකකට කිට්ටු වෙන්න කලින් පටන් ගද්දී මුලින්ම ඕඩර් කරේ. Facebook එකේ ඔයගොල්ලෝ මෙහෙම search කරාම ඒ page එක මම පෙන්නන්නම්. එතකොට එයා ගාව තියෙනවා ඔගලන්ට බෑග්ස් හදන්න ඕන කරන ඕනම දෙයක් ගන්න තියෙනවා මේ page එකෙන්. දැන් අලුත් જાතියේ කෝඩ් වර්ගිකුත් ඇවිල්ලා තියෙනවා මේ Facebook pages වලින්. වගේම ඒගොල්ලන්ගේ WhatsApp හරහා ඔයගලන්ට ඕඩර් කරන්න පුළුවන්. ඊළඟ page එක තමයි Apple Thread Company. එතකොට ඒකෙන් මම ටී-ෂර්ට් යාන්න ඕඩර් කරලා නැහැ. උනාට මම වෙන materials ඕඩර් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ටී-ෂර්ට් යාන් ඒගොල්ලෝ තියෙනකොට ස්ටොක් තියෙනකොට ඒගොල්ලෝ page එකේ අප්ඩේට් කරනවා. ඉතින් මේ වගේ ඩෙලිවර් කර ගන්නකොට ඔයගලන්ට පරානුව ඩෙලිවරි චාර්ජ් එකකුත් ඇඩ් වෙනවා. ඊළඟ page එක තමයි yarn by mendy. මේ page එකත් recommend කරන්න පුළුවන්. මම අරගෙන නැති උනත් reviews බලලා page එක ගැන තීරණය කරන්න පුළුවන් කොහොමද ඒගොල්ලෝ ගාව තියෙන materials ඒගොල්ලෝගේ quality එක කොහොමද කියලා. ඊට පස්සේ බලමු ඔයගලන්ට ගිහිල්ලා ගන්න පුළුවන් මහරගමවට ඉන්න අයට තියෙන ෂොප් එකක්. මේ ෂොප් එක තියෙන්නේ මහරගම පමුණුවේ. ඔයගලන්ට මේ තියෙන්නේ කන්ටැක්ට් නම්බර් එකයි ලොකේෂන් එකයි. ඉතින් ඒකට ගියොත් ඔයගලන්ට බලලා ගන්න පුළුවන් කලර්ස් ගොඩක් තියෙනවා. සමහර දවස්වලට ඉවර වුණොත් කලර්ස් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා කෝල් එකක් දීලා බලලා යන එක තමයි හොඳම. මංගාව තියෙන කලර්ස් ඔයගලන්ට මම මුලින්ම පෙන්නුවා. එතන තියෙන ගොඩක් කලර්ස් මම අරන් තියෙන්නේ මේ මහරගම ෂොප් එකෙන් තමයි. ඉතින් මේ වගේ ලස්සන කලර්ස් තියෙනවා. දැන් බලමු ටී-ෂර්ට් යාන් එකෙන් හදන්න පුළුවන් තවත් අයිටම්ස් ටිකක්. බ්‍රේස්ලට්ස්, හෙඩ් බෑන්ඩ්ස්, බාස්කට්ස්, එතකොට කෝස්ටර්,
මේ වගේ covers, rugs, මේ තියෙන්නේ placemat and basket. එතකොට මේ තියෙන්නේ slippers. මේ වගේ ලස්සන items ඔයගලන්ට හදන්න මේ yarn එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ දන්න ඇති දේවල් එකක් හරි දැනගන්න ඇති කියලා මගේ මේ වීඩියෝ එකෙන්. ඉතින් ඕගොල්ලන්ට තව මොන හරි t-shirt yarn ගැන ප්‍රශ්න තියෙනවා නම් ඕගොල්ලන්ට comment එකක් දාන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ t-shirt yarn ගැන මීට අමතරව දේවල් දන්නවා නම් comment එකක් දාන්න අනිත් අයටත් දැනගන්න. මේ වගේ තව වීඩියෝස් මම ඉස්සරහට ගේන්න හිතාගෙන ඉන්නවා. ඉතින් subscribe කරලා තියාගන්න.